ඇය උපන්නේ නැටුම දකින වැයුම ඇසෙන අති සුන්දර පරිසරයක උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නිින්දට යනතෙක්ම ඇය ඇස ගැටුනේ සවන වැකුනේ නර්තන අංගයන් ඊට බලපෑ ප්‍රධානම හේතුව නම් ශ්‍රී ලාංකික නර්තනය පිළිබඳ කතා කරන කවර අවස්ථාවක වුවද ඊයේ අදමෙන් හෙටත් මෙරට කියවෙන එස් පරි භාරත නාමයයි. ඉතින් අද දේශය හදසර අතිරේකයෙන් කතා බහකට එක් කරගෙන තියෙන්නේ මහා නර්තනාචාර්ය පණි භාරතයන්ගේ වැඩිමහල් දියණිය ලෙස මෙලව එළිය දුටු ඒ වාසනාවන්ත දියණිය වන උපුලි පණි භාරත නම් වර්තමානයේ අප රටම ආදරය කරන නර්තන ආචාර්යවරයයි. මහා නර්තන වේදිකුට දාව මෙලව එළිය දුටු ඇය අද තම දිව්‍ය ගෙවන්නේද නර්තනය සමගයි. ඉතින් මේ පිළිබඳව දේශය පුවත්පතේ පළ වූ ලිපියක් තමයි අපි මේ උපුටා දක්වන්නේ. එහිදී ඇයගේ ජීවිතයේ සම්දිස්ථානයන් කිහිපයක් ඇය හෙලි කරලා තිබුණේ මේ විදිහටයි. විශේෂයෙන්ම ඇගේ ආදරණීය සැමියාවන චන්නව හමු වූ ආකාරය නම් අතිශය සුන්දර සිදුවීමක්. නැටුම කියන්නේ ඇත්තටම මුළු ජීවිතේම තමයි. මම ඉපදුනේ හැදුනේ වැඩුනේ නැටුමත් එක්ක. කෑගල්ල අල්ගම තමයි අපේ ගම් ප්‍රදේශය. තාත්තා මුළු ජීවිතේම ගත කළේ නර්තනයත් එක්ක. අම්මා බොහොම ආදරයෙන් ඒට කැපවීමෙන් උදව් කරා. ඊටාම පිළිවෙලට මේ සියල්ල වෙන හැටි මම කුඩා කාලේ ඉඳන්ම බලාගෙන හිටියා. තාත්තා බොහොම ගැඹීර දැඩි චරිතයක්. අම්මගේ කැපකිරීම පිළිවෙල සුන්දරත්වයේ නිසාම තමයි ඔවුන් විවාහ වෙලා තිබුණේ. ඒ වගේම ඒ ආදරය මගේත් නංගිගේත් ජීවිතවල සාර්ථකත්වයට දැඩුව බලපෑවා. මගේ අම්මටයි තාත්තටයි හිටියේ දරුවන් දෙදෙනයි. මම වැඩිමලා, නංගි ජයවන්ති. හැබැයි නර්තනයේ නිසාම තාත්තට විශාල දරු පරපුරක් ඕන වුණා. මම කුඩා කාලේ පාසල් ගියේ මියුසියස් විද්‍යාලයට. ඉන්පසු දේවි බාලිකාවට සහ විශාකා විද්‍යාලයට මං ඇතුළු වුණා. විශාකාවට මම ගියේ උසස් පෙළ ලියන්න ඉතාම ආසන්න කාලේ. උසස් පෙළ විභාගයේ සමත් වූ උපුලි කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වුණා. එහිදී ඇය ලලිත කලා විශේෂ වේදී උපාධිය ලබා ගත්තා. ඒවන විටත් ඇය නර්තනය නිවසේදී ප්‍රගුණ කරමිනුයි හිටියේ. අධ්‍යාපනය හරිම වැදගත් දෙයක්. අපි කුඩා කාලයේදී අපේ නිවස නිරන්තරයෙන් පිරී තිබුණේ නර්තන ආචාර්යවරුන්ගෙන්. තාත්තා මට ඔවුන්ව හඳුන්වා දුන්නා. ඒ විතරක් නෙවෙයි, ගුරුන් නාන්සලාට වඳින විදිය පවා කියලා දුන්නා. විනය හික්මීම කුඩා කාලයේ සිට මට නිවසින් ලැබුණා. ඒ වගේම තාත්තා අපිට නිවසේදී නැටුම් ඉගෙනුවා. තාත්තා හරියට විශ්වකෝෂයක් වගේ. එයා උඩරට කිව්වත් දන්නවා, පහතරට කිව්වත් දන්නවා, සබරගමු කිව්වත් දන්නවා, ඕන බෙරයක් වයනවා, ඕනම ගායනයක් කරනවා. කෙනෙක් මේ දේවල් ප්‍රශ්න කළොත් ඇහුවොත් එහි පරතරයට ගිහින් කියා දුන්නා. මොකද එයා ඒ සියල්ල නියමාකාරයෙන් හදාරා තිබුණු නිසා. තාත්තගෙන් වගේම මගේ නැන්දගෙනුත් මම නර්තනය ඉගෙන ගත්තා. මගේ චිත්‍ර අල්ගම නැන්දා සහ තව තාත්තගේ ගෝලයෙක් හිටියා. එයාලගෙන් තමයි මම නර්තනය ඉගෙන ගත්තේ. ඒ වගේම උසස් පෙළ කරන කාලේදී පත්මිනී දහනායක ගුරුතුමිය ළඟ නර්තනය හැදෑරුවා. ඔහොම කාලය ගත වුණා. මම උසස් පෙළ සමත් වෙලා කැලණිය විශ්වවිද්‍යාලයට ගියා. එහිදී ලලිත කලා විශේෂ වේදී උපාධිය ලැබුවා. මට මතකයි වල්පොළ රාහුල හිමියන් උපාධි ප්‍රදාන උත්සවයේදී මගේ හිසට අත තියලා ප්‍රකාශ කළා, උපලි මේ උපාධියට වඩා වටින්නේ පණී භාරත කියන නම කියලා. තාත්තා කළ මෙහෙවල මේ සියල්ලෙහි ඉහළින්ම තිබුණා. ජීවිතය අනු නිරන්තර හමුවීම් සිදුවන සමුදායක එකතුවක්. එහිදී වරින් වර අපට හමුවන පුද්ගලයන් අපගේ ජීවිතයට පාර කියනවා. සමහර විට අප යන පාරේද නැත්නම් වෙනස් පාරක වුවද අපගේ ජීවිත ගමන් මඟ තීරණය කරන්නේ එවන් හමුවීම්. උපුලි පණී භාරතකද මෙවැනි එක් සුවිශේෂී හමුවීමක් සිදු වෙලා තියෙනවා. ඇය ඒ ගැන පවසන්නේ ඇගේ ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් එය බවයි. ඒ තමයි චන්නගේ හමුවීම. චන්නගේ නර්තනය මම දැක්කම ඇත්තටම ලොකු ආකර්ෂණයක් ඇති වුණා. මගේ තාත්තට තමයි චන්නගේ නර්තනය මුලින්ම දකින්න ලැබුණේ. රණතිසර මුද්‍රා නාට්‍යයේ චන්න සිද්ධාර්ථට ඉන්නවා කියලා තාත්තා දැකලා ඔහුව ගොඩක් අගය කරලා තිබුණා. තාත්තට දාපු මල් මාලය චන්නට දාලා තාත්තා කියලා තියෙනවා, පුතේ කවදාහරි මම මුද්‍රා නාට්‍යයක් කරන දවසට අනිවාර්යයෙන්ම එන්න ඕනේ කියලා. මට ලිපිනේ දෙන්න කියලා චන්නගෙන් ලිපිනේ ඉල්ලගෙන ගෙදර ආවා. ඇවිත් මහ රෑම මට කිව්වා, උපුලි මෙන්න මේ ලිපිනේ අරන් ගියා ගන්න, හරිම ලස්සන කොල්ලෙක්, මගේ වැඩකට ගන්න ඕනේ කියලා මට ලිපිනේ දුන්නා. ඒ වෙලේ මහරෑ නිදිමතේ මගේ අතට අහු වුණේ අයිබ්‍රෝ පෙන්සිල් එකක්. මම නිදිමතේ මගේ ඇඳ ළඟ බිත්තියේ ලිව්වා 18A ප්‍රනාන්දු උයන දෙහිවල කියලා. හරිම දෛවෝපගත සිදුවීමක්. ඇත්තටම කිව්වොත් ඉතා දක්ෂ නර්තන ශිල්පීන් විශාල ප්‍රමාණයක් හිටියා. නමුත් ඒ අතරින් කැපී පෙනෙන දක්ෂතම හැකියාවක් චන්නට තිබුණා. වේදිකාව තුළ ඔහුව දකින විට දැඩි ආකර්ෂණයක් ඕනෑම කෙනෙකු තුළ ඇතිවන තරමේ. ඔහු අති දක්ෂ නිර්මාණ ශිල්පියෙක්. ඉන් අනතුරුව මම දිගින් දිගටම ඔහු දෙස බලා සිටියා. මට අවුරුදු 5 තමයි මුලින්ම මම ප්‍රසිද්ධ වේදිකාවක නර්තනයක් ඉදිරිපත් කළේ. එතැන් සිට විවිධ අවස්ථාවල නර්තන ඉදිරිපත් කරන්න මට තාත්තා අවස්ථා ලබා දුන්නා.
නර්තන වස්ත්‍ර සැකසීම ළමයින් පුහුණු කිරීම ආදී සියල්ලම මං ඉතා හොඳින් දුටුවා. චන්නගේ හමුවීමත් එක්ක මේ සියල්ල මිශ්‍ර වී නර්තනය මගේ ආත්මයටම දැනුණා. මට ඔහු හමු වෙද්දී හැමෝම කතා කරන අතිදක්ෂ නර්තන ශිල්පියෙක්. ඔහු චිත්‍රසේන නර්තනාචාර්යතුමාගේ ගෝලයා. ටවර් හෝල් පදනමෙන් නර්තන කණ්ඩායමක් තෝරාගත්තා චීන සංචාරයකට සහභාගී වෙන්න. සිරිසඟබෝ එහිදී අපි දෙන්නටම ඊට එකතු වුණා. එතනදී මම චන්නගේ වෙනස්ම හැකියාවන් සහ පිළිවෙලත් දුටුවා. ඔහුට තිබුණා ඉතා විශාල විනයක්. අපි වගේ නෙවෙයි නිතර ව්‍යායාම කරනවා. මම මේ ස්වභාවය තුළ දැක්ක විශේෂත්වය නිසාම මම ඔහුට ආරාධනා කළා අපේ නර්තන පන්ති වලට එන්න කියලා. මොකද ඊට පෙර චන්න අපේ තාත්තා හමු වෙන්න ඇවිත් තිබුණා. ඇවිත් තාත්තා එක්ක විවිධ දේ කතා කළා. අපේ තාත්තා කියන දේවල් අහන්න චන්න හරි කැමති. තාත්තගෙන් අහලා දැනගන්න චන්න ගොඩක් ප්‍රශ්න තිබුණා. මේ සියල්ල එක්ක ඔහු තුල මාදුටු දක්ෂතාවය මම නිරන්තරයෙන්ම අගය කළා. මේ හඳුනා ගැනීම එක්ක අපි දෙදෙනාගේ යුගල නිර්මාණ බිහි වුණා. ඒ නර්තන ගොඩක් ජනප්‍රිය වුණා. විවිධ ප්‍රසංග සඳහා අපිට ආරාධනා දස දින්න ආවා. හැම ගම්මුදාවකම අපි දෙන්න නටලා තියෙනවා. මෙහෙම එකට නටන්න ගියාම කටකතාවකුත් දාව අපි දෙන්න යාළුවයි කියලා. හැබැයි ඒ වෙද්දි අප අතරේ එහෙම දෙයක් ගොඩනැගිලා තිබුණේ නැහැ. මගේ හිතේ එහෙම බලාපොරොත්තුවක් ඇති වෙලා තිබුණ නැහැ. මොකද මං තාත්තට හරිම බයයි. තාත්තා අම්මා නංගී අපි පවුල හරිම ආදරණීයව සම්ප්‍රදායන්ට ගරු කරමින් තමයි ජීවත් වෙන්නේ. තාත්තගේ ගෞරවය ගැන අභිමානය ගැන මට යම් බයක් තිබුණා. මෙහෙම සම්බන්ධයකට යන්න ඒත් කාලයාගේ හැවෑමෙන් අපි දෙන්න ගොඩක් ලඟ වුණා. එයාට නව නිර්මාණ කරද්දී විවිධ විවේචනාවා. එතකොට මට හරියට දුක හිතුණා. කොහොම යද්දී එයාට ප්‍රශ්නයක් ආවම එයා මට කිව්වා. මට ප්‍රශ්නයක් ආවම මං එයා එක්ක කතා කළා. ඉතින් අපිට තේරුණා අපිට අපිව අවශ්‍ය බව. එකට එක්ව බොහෝ දුරක් යා හැකි වග. දවසක් චන්න ඇවිත් කෙලින්ම තාත්තගෙන් අවසරය ඉල්ලුවා. තාත්තා ඒක ගොඩක් අගය කළා. ආශිර්වාද මැද අපි විවාහ වුණා. ඉන්පසු දෙදෙනා එක්ව චන්න උපුලී නර්තන පාඨමාලාව ඇරඹු අතර දෙස් විදෙස් පැසසුම් මැද ඉදිරියටම ආවා. චන්න උපුලී කැදැල්ලේ සුරතලිය අසේකා. පසුගියදා ඇය ජනිත් ජයසූරිය සමග තමන්ගේම කැදැල්ලකට පියවා ගියා. මෙරට නර්තන වංශ කතාවේ රණින් නම් සලකුණු කළ පියෙකුට දාව ඉපිද එවන්ම දක්ෂ සැමියෙකුට විරිඳ වූ උපුලී පණිභාරත නාමය මෙරට නර්තන වංශ කතාව තුළ සදා සටහන්ව පවතුණු ඇත. තව තවත් නර්තනයේ සොඳු ඉසව් සොයා යන්නට නව පරපුරකට මඟ පෙන්වන්නට ඇයට හැකි වේවායි අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. अपने चैनल ले ताम सब्सक्राइब कर लेना ताम मिन्न में बटन क्लिक कर ला अभी सब्सक्राइब कर बेल बटन एक्टिव करो अपने चैनल ले लेके तूने नवतम वीडियो के ना उपर ऐसे नींद देने के नी में है क्या वाला बनो।